තෙරුවන් සරණින් සියලු රැකවරණය නිරතුරුවම ඔබට ලැබේවා. බොහෝ දෙනෙක් අපගෙන් විමසා සිටින සොම්බි වෛරස් එක ගැන මේ මොහොතේදී ඔබට සුවිශේෂී ආධ්‍යාත්මික අනාවරණයක් සිදු කරන්නයි සූදානම් වන්නේ ධම්මගයා වශයෙන්. ඊට කලින් ඔබ තවමත් අප ධම්මගයා ආධ්‍යාත්මික නාලිකාව subscribe කර නැත්නම් මේ දැන්ම subscribe කරන්න bell icon එකද click කරන්න අපත් සමග එකතු වන්න. ඇත්තටම මේ වර්ෂයේ අවසානය සහ එළඹෙන 2024 25 කියන වර්ෂ දෙක මුළු මහත් ලෝකයටම ඉතාමත් අති බිහිසුණු අත්දැකීම් සහ ඛේදවාචකයන් රැසකට මුහුණ දීමට සිදුවන කාල පරිච්ඡේදයක් වනු ඇත. එමා ඉතාම පැහැදිලිව දකින ආධ්‍යාත්මික විශ්ව ධ්‍යාන කියවා ගැනීමක් මත පදනම්ව සිදු කරන ප්‍රකාශයක්, ආධ්‍යාත්මික ප්‍රකාශයක්. බොහෝ දෙනෙක් මගෙන් විමසූ සොම්බි වෛරස් ව්‍යාප්තිය ඇත්තටම ඇත්තක්ද බොරුවක්ද, ඇත්තක් නම් මුළු ලොවක් සොම්බි වෛරස් මාරයාගේ ග්‍රහණයට අසු වෙයිද, එවැගේම සමාජ මාධ්‍යවල ඇති දර්ශන කෙසේ වෙතත් මා අද ප්‍රථම වරට ආධ්‍යාත්මික අනාවරණයක් ලෙස විශ්ව පණිවිඩයක් ලෙස සිංහල භාෂාව වැටහෙන ඔබට මෙසේ යම් රහසක් පවසන්නයි මේ සූදානම් වන්නේ. එළඹෙන ඉදිරි වර්ෂ තුන ඇතුළත මිනිසා විසින්ම නිර්මාණය කරන ලද ජාන විකෘතිකරණ සහ මොළයේ රසායනික ප්‍රතික්‍රියා ඉතා වේගයෙන් වෙනස් කරන න්‍යෂ්ටික වෛරස් ප්‍රභේදයක් මුළු මහත් ලෝකයටම මුදා හැරීමට මේවන විටත් සැලසුම් කරමින් පවතිනවා යම් කණ්ඩායමක්. එම සුවිශේෂී න්‍යෂ්ටික වෛරස් ප්‍රභේදයේ තීව්‍රතාවය ගැන ඔවුන් මේවන විටත් පරීක්ෂණ කර එහි ප්‍රතිඵලද විශ්ලේෂණය කර අවසන්. කෘතීම යුද්ධයක් ලෝකය තුල මවමින් මෙම අතිව්‍යසනකාරී න්‍යෂ්ටික වෛරසය මිනිසුන් අතරට මුදා හැරීම මොවුන්ගේ සැලැස්මක්. එම අතිනවීන මහා ව්‍යසනකාරී වෛරසය ඉදිරියේදී ඉංග්‍රීසි භාෂාවේ අකුරු 4කින් හෝ 5කින් විද්‍යාත්මකව ඔවුන් විසින්ම නම් කරාවි. ඔබ හොඳින් මතක තබා ගන්න. මෙම වෛරසයෙහි පළවෙනි අදියර ඖෂධයක් ලෙස මේවන විටත් බොහෝ ලෝකවාසී මිනිසුන්ගේ ශරීරවලට ඇතුළත් කර ඇති බව මා ඉතා කනගාටුවෙන් උවත් අනාවරණය කරන්න මේ මොහොතේ වෙලාවක් බවට පත් කරගන්නවා. විශේෂයෙන්ම එම අධිතාක්ෂණික මෘග සංඥා ඇති කරවන න්‍යෂ්ටික වෛරසය යුද්ධවලට වඩා අති බිහිසුණු ලෙස ලොව පුරා ක්‍රියාත්මක වේවි ඉදිරි අනාගතයක් තුල. එය ඒකාන්ත වශයෙන් සිදුවීමට නියමිත සිදුවීමක් අපේ ඉතාමත් පැහැදිලිව දර්ශනය කරගන්නවා යම් ආධ්‍යාත්මික තලයක් තුල, ධ්‍යාන තලයක් තුල. මේ වන විටත් අද්භූත නවීන විද්‍යාවක් මිනිසා හරහා ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, මෙම පෘථුවිය වෙනස් කිරීමට, මානවයා වෙනස් කිරීමට, පෘථුවියේ යම් හැසිරීම් රටා වෙනස් කිරීමට එම අද්භූත නවීන විද්‍යාවයි කියා ගන්නා අද්භූත විද්‍යාව සමත් වෙමින් පවතින බවත් අපි තාමත් අවධාරණයකින් යුක්තව ප්‍රකාශ කරනවා. ඒ ගැන මා ඉදිරියට වැඩසටහනකින් ඔබට පැහැදිලි කරන සූදානම් ආටිෆිෂල් ඉන්ටෙලිජන් පිළිබඳව කුමක්ද මෙහි යථාර්ථය සහ අතිබිහිසුණු ස්වභාවය ගැන. ඒ වගේම මුළු මහත් ලෝකයටම දැන් ඔප්පු වී හමාරයි කොවිඩ් වෛරසය යම් මුලාවක් බව. නමුත් ඒ තුළින් එන්නතක් ලෙස ඔබගේ ශරීරයේ මේ වන විටත් ක්‍රියාත්මක වන දේ ඔබ නොදනී, නමුත් ඔවුන් එය මනාව දනී. දියුණු යැයි මහා අභිමානයෙන් සහ අධිතක්සේරුවෙන් කතා කරන බටහිර ප්‍රබල රටවල් අද වන විට මුළු මහත් ලෝකයාටම මහා ව්‍යසනකාරී තර්ජනයක් වී හමාරයි. පෘථුවිය තුළ වාසය කරන අහිංසක මිනිස්සුන් සහ ජීවීන් ඔවුන්ගේ යටත් වහලුන් ලෙස දැක සමස්ත මිනිසුන් ඔවුන්ගේ ධන බලයෙන් සහ විද්‍යා බලයෙන් පාලනය කිරීමට ඔවුන් පුදුමාකාර කෑදරකමක් දක්වනවා. ඒ වගේම නොදියුණු යැයි මහා ගෝත්‍රික රටවල් යැයි හංවඩු ගසා ඇති නිතරම අවතක්සේරුවෙන් දකින ශ්‍රී ලංකාව වැනි තවත් රටවල් නුදුරු අනාගතයක් තුළ මුළු මහත් ලොවටම ආදර්ශයක් සපයනු ඒකාන්තයි. ඔවුන් නූතන විද්‍යා බලයෙන් ධන බලයෙන් දියුණු වුවද අප ආධ්‍යාත්මික ශක්තියකින් ඔවුන්ට වඩා සිය දහස් ගුණයකින් සන්නද්ධ වනු
නියතයි එය ඔවුන්ට තවමත් වැටහි නැත නමුත් ඔවුන් එය සොයමින් පවතී ඒ ආධ්‍යාත්මික ශක්තිය වෙන කිසිවක් නොව ගෞතම බුදුන් වහන්සේගේ බුද්ධ ශක්තියයි සහ බුදු දහමයි අපේ රටේ නිවටයන්ට එය නොතේරුණාට නොදන්නාට දුර අනාගතයක් තුල සමස්ත ලොවක්ම ඒ අවබෝධ කරගනු පරම සත්‍යයක් යන්ත්‍ර සූත්‍ර යවා මුහුදුපත්ල ගවේෂණය කිරීම හා සබ්මැරින් වලින් ගොස් නටබුන් බලන්න යාම විද්‍යාව උවද තප්පරයක් තරම් කෙටි කාලයක් තුල සාගරපත්ල විනිවිද දකින චිත්ත විද්‍යාව ආධ්‍යාත්මික විශ්ව චිත්ත විද්‍යාව තවමත් ඔවුන් සතු වී නැත නමුත් ඔවුන් ඒ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරමින් පවති ලොවට රහසේ එය අපසතුව ඇතත් අපේ මෝඩ මිනිසුන් එයට මිත්‍යාවයයි කියමින් ප්‍රතික්ෂේප කරමින් එය විනාශ කිරීමට කටයුතු කිරීම සැබවින්ම මහා අභාග්‍යයක් ඉදිරි අනාගතයක් තුල සියලු භෞතික විද්‍යා අතිනවීන විද්‍යා උඩු යටිකුරු කරවන විශ්වාධ්‍යාත්මික විද්‍යාවක් පහළවනු ඒකාන්තයි බුදුදහම කේන්ද්‍ර කරගත් අතිනවීන විශ්වාධ්‍යාත්මික විද්‍යාවක් පහළවනු නියතයි එය මුළුමහත් ලෝකයාටම ශාන්තියක් වනු ඇත ඒ අතිනවීන විශ්වාධ්‍යාත්මික විද්‍යාව සතාසිව්පාවට ගහකොළට ජලධාරාවන්ට සාගරයට ජීවීන්ට ඒ වගේම සමස්ත විශ්වයටම මහා සෙත් කවියක් බවට පත්වන විද්‍යාවක් වනු ඇත එනිසා ඒ උතුම් වූ මහා විශ්වාධ්‍යාත්මික විද්‍යාව සියලු භෞතික විද්‍යා අතික්‍රමණය කරගනිමින් සිත කේන්ද්‍ර කරගෙන සිතේ බලය විදහා පත්වන සිතේ බලය ප්‍රාතිහාරයක් සේලවට ඇස් මවිත කරවමින් පෙන්වන යුගයක් ඒකාන්ත වශයෙන් උදා වේවි මොලේ බලය දැන් සීමා වෙමින් පවතිනවා මොලේ බලය බුද්ධියේ බලය මහා ව්‍යසනයක් කරා පරිවර්තනය වෙමින් පවතිනවා එය මහා අවසානයේ පුපුරා යාමක් මහා ඛේදවාචකයක් බවට පත්වේවි නමුත් මොලෙන් ව්‍යුත්පන්නව අසිරිමත් සිතක ඇති මහා අනන්ත ප්‍රමාණ ශක්තිය සහ ඒ මහා අනන්ත ප්‍රමාණ විද්‍යාව ආධ්‍යාත්මික විශ්වවිද්‍යාවක් ලෙස ආධ්‍යාත්මික විශ්වවිද්‍යාවක් ලෙස භෞතික විද්‍යා සීමාවෙන් ඔබට ගොස් මුළු මහත් ලෝකයක්ම වෙළඳ ගැනීම නුදුරු අනාගතයක් තුල සිදුවීමේ කාන්තයි එය බුදුදහම කේන්ද්‍ර කරගත් සිතේ අසිරියක් එනිසා එදාට ශ්‍රී ලංකාවත් මේ උතුම් වූ දම් දීපයත් ඒ උතුම් වූ විශ්වාධ්‍යාත්මික විශ්වවිද්‍යාව අභියස මුළු මහත් ලෝකයක අභිවන්දනයකට පත්වේවි එදාට නොදියුණු ගෝත්‍රිකයයි හංවඩු ගහපු මේ රට අතහැරලා ගියපු බටහිර චින්තනය නූතන විද්‍යාව වැළඳගත්තු වහල්ලුන්ට අන්න එදාට මහා සිත් ඇවුලක් ඇතිවේවි අනේ අපි ගාව තමයි මේ දියමන්තිය තිබුණේ අපි දියමන්තියට පයින් ගැහුවා අර කියමනක් තියෙනවා පොට්ටේකට මැණිකක් ලැබුණත් පලක් නැහැ කියන කතාව. කවුරු මොනව කිව්වත් අනාගතයක් තුල ආධ්‍යාත්මික යුගයක් එනවා සත්‍යයි සත්‍යයි සත්‍යයි. සැමට තෙරුවන් සරණයි.